මතුපුදුවන මෛත්‍රී බුදුහිමියන් අරමුණු කරගෙන කුසල කර්ම කිරීම සුදුසුද කියන ප්‍රශ්නේ තමයි මේ. මෙහෙමයි නෝන මේකින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා. මං කියන්නේ මිනිසයාගේ ආයුෂ අවුරුදු 80000 කාලෙ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මෙහෙම ගිහිල්ලා පරමාශ අවුරුදු 10ට බහින්න ඕනේ. 10ට බහින්නේ දුස්සීලභාවය විසින්, සිල්වත්භාවය විසින් 10 ඉඳන් 80000කට ඉහළ යන්න ඕනේ. එහෙනම් අපි ගණනය කරලා බැලුවොත් ආයුෂ ගෙවෙන ප්‍රමාණය අනුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දක්ෂණන්නෝනා මේ වෙලාවෙම මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන ධර්මයක් අපිට දකින්න පුළුවන්. එහෙනම් මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධර්මයක් දකින්න අවස්ථාව තියෙද්දී අපි තව අවුරුදු 125ක දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලා යන්න යනවනම් දැන් මේ මානව ජීවිතයක ආයුෂ අවුරුදු 60යි 70යි. එහෙනම් බලන්න මේ අවුරුදු 125ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙන අපි යන්න යනවනම් එතෙන්ට කියන්න තියෙන වචනේ මෝහයම තමයි නෝන. මෝහයමයි. ඒසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආව නෝන. ඔය පසු කරපු සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම හිත කියන මායයා. මායයා කියන්නේ හිත කියලා බුදුරයන් වහන්සේ පංච උපාදාන. මේ හිත කියන මායයා හැම සම්මා සම්බුද්ධ ශාසනයකම ඇඟිල්ල දික් කරලා ඊළඟ ශාසනය අපිට පෙන්වයි. දැන් කාශ්‍යප බුදුරයන් වහන්සේගේ ශාසනය අපි උපදෙච්ච වෙලාවේ නෑ නෑ ගෞතම බුදුරයන් වහන්සේගේ ශාසනය මම පැවිදිනවා කියලා ඇඟිල්ල දික් කළා. දැන් ගෞතම බුද්ධ ශාසනයේදී දැන් ඇඟිල්ල දික් කරනවා මෛත්‍රී බුදුරයන් වහන්සේගේ ශාසනේ. මේ වගේ ශාසන ලක්ෂ ගාණක් අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ මායා කියන කාරණේ අපි හඳුනගත්තා. ඒ හඳුනගත්ත මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේවත් උන්වහන්සේක දේශනා කරන ධර්මයක් අපි හඳුනගත්තා වෙනවා.